අයිබන් සිල් දෙනාටම අද මින්වමින් උපතේ හත්වන පාඩමේ තුන්වන කොටස තමයි අපි සාකච්ඡා කරන්න යන්නේ. මොදක් මේ හත්වන පාඩමේ තුන්වන කොටසෙන් හතරවන වාක්‍ය රටාව තමයි සාකච්ඡා කරන්න යන්නේ. මෙන්න මේක තමයි මේකේ සමීකරණේ N1 person me N2 for more I must කියන සමීකරණේ භාවිතා කරලා තමයි අපි වාක්‍ය රටාව ගොඩනගන්නේ. මම මේක මෙහෙම පැහැදිලි කරන්නම්. more I must, carry must, narrow I must වැනි ක්‍රියාපද මගින් තමාහට ලැබීම පිළිබඳව විස්තර කරන අතර මෙහිදී මෙම ලබා දෙන පුද්ගලයා සම්බන්ධ කිරීමට නී නිපාතය භාවිතා කරයි. ඔයාලන්ට මතකද බලන්න මේවා තේරුම මොරයිමස්, කරිමස්, නරයිමස්. මොරයිමස් කියලා කියන්නේ ලබා ගන්නවා, කරිමස් කියලා කියන්නේ ණයට ගන්නවා, නරයිමස් කියලා කියන්නේ ඉගෙන ගන්නවා කියන අදහසක් තමයි මෙතනින් එන්නේ. මෙන්න මේ ඔක්කොම තමාහට, ඒ කියන්නේ මට ලැබෙන දේවල් උදාහරණයක් විදිහට මට මොකක් හරි දෙයක් මොරයිමස් වෙනවා කියලා කියන්නේ මට ලැබෙන මොකක් හරි දෙයක් මම කරිමස් කරනවා කියන්නේ මම ණයට ගන්නවා. මොකක් හරි දෙයක් මම ඉගෙන ගන්නවා කියලා කියන්නේ මම නරයිමස් කියලා තමයි මට කියන්නේ. ඒ වගේ තමාහට ලැබෙන දේක් විස්තර කරනකොට මේ ලබා දෙන පුද්ගලයා සම්බන්ධ කිරීමට අපිට පුළුවන් නී නිපාතය භාවිතා කරන්න. අපි බලමු මේක උදාහරණ මගින් පැහැදිලි කරන්න. බලන්න පළවෙනි එක වතෂිවා කිමුරසන්නි හනාවෝ මොරයිමස්ත. වතෂිවා කිමුරසන්නි හනාවෝ මොරයිමස්ත. හනා කියන්නේ මල, මොරයිමස්ත කියලා කියන්නේ ලබා ගත්ත, එහෙම නැත්නම් පිදුම් ලැබුවා කියන අදහස් තමයි එන්නේ. ලැබුවා කියන අදහස් තමයි එන්නේ. බලන්න එතකොට වතෂිවා කිමුරසන්නි හනාවෝ මොරයිමස්ත කියලා කියන්නේ මම කිමුර මහතාගෙන් මල් ලබා ගත්ත, එහෙම නැත්නම් මල් ලැබුවා කියන අදහසක් තමයි එතනින් එන්නේ. අපි බලමු තව උදාහරණයක්. බලන්න මේක වතෂිවා තනකසන්නි හොන්නෝ කරිමස්ත. වතෂිවා තනකසන්නි හොන්නෝ කරිමස්ත. මම තනක මහතාගෙන් හොන් කියලා කියන පොත කරිමස්ත. කරිමස්ත කියලා කියන්නේ ණයට ගත්ත. ඒ කියන්නේ බරව කරා. ඒ කියන්නේ මම තනක මහතාට අයිති පොතක් අරගෙන ඒක පොත කියවලා ආපහු එයාට ලබා දෙනවා. ඒකින් තමයි ණයට ගත්ත කියලා කියන්නේ. වතෂිවා තනකසන්නි හොන්නෝ කරිමස්ත කියලා කියන්නේ මම තනක මහතාගෙන් පොතක් ණයට ගත්තා කියන අදහස් තමයි එන්නේ. කරිමස් කියලා කියන්නේ ණයට ගන්නවා. ඒ කියන්නේ මම ඒක ආපහු එයාටම කියවලා දෙනවා. ඒක මට අයිති දෙයක් නෙමෙයි. අපි බලමු ඊළඟ උදාහරණේ. වතෂිවා යන්සන්නි චූගුගෝ නරයිමස්. ඒ කියන්නේ මම යන් මහතාගෙන් චූගුගෝ චීන භාෂාව නරයිමස් කියලා කියන්නේ ඉගෙන ගන්නවා. එතකොට වතෂිවා යන්සන්නි චූගුගෝ නරයිමස් කියලා කියන්නේ මම යම් මහතාගෙන් චීන භාෂාව ඉගෙන ගන්නවා කියන එක. දැන් පළවෙනි එක ගත්තොත් මම මොරයිමස්ත කාගෙන්ද? කිමුර මහතාගෙන්. කිමුරසන්නි හනාවෝ මොරයිමස්ත. ඊට පස්සේ දෙවෙනි එක ගත්තොත් තනකසන්නි හොන්නෝ කරිමස්ත. තනක මහතාගෙන් පොතක් ණයට ගත්තා. යන්සන්නි චූගුගෝ නරයිමස්. ඒ කියන්නේ යන් මහතාගෙන් චීන භාෂාව ඉගෙන ගත්තා කියන අදහසක් තමයි එතනින් ඉන්නේ. මේ හැමතිස්සෙම මට තමයි ලැබීමක් කරලා තියෙන්නේ. මේ මට ලබා දෙන පුද්ගලයාව සම්බන්ධ කරන්නේ මම මෙතෙන්දී නී නිපාතේ යොදාගත්තා. ඕගලන්ට මතක ඇති මම තුන්වන වාක්‍ය රටාවේ පෙර පාඩමේදී විස්තර කරා. මෙන්න මේකම N1 person N2 O අගෙමස් කියන වාක්‍ය රටාව. ඒක ඕගලන්ට මතක නැත්නම් ඕගලන්ට ඒක ගිහිල්ලා බලන්න පුළුවන්. ඒකෙදි මම පැහැදිලි කරේ මා විසින් ලබා දෙන දෙයක් විස්තර කරනකොට මේ නී නිපාතේ යෙදෙන ආකාරය. මෙතෙන්දි මට යම් කිසි දෙයක් ලැබෙනකොට මෙන්න මේ නී නිපාතේ යෙදෙන ආකාරය තමයි මම මෙතන පැහැදිලි කරේ. ඒ වගේම අපිට මේ නී වෙනුවට කරා භාවිතා කරන්නත් පුළුවන්. මම මේක මෙහෙම පැහැදිලි කරන්නම්. මෙහිදී නී වෙනුවට කරා භාවිතා කිරීමටද හැකිය. පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට ලැබෙන දෙයකට වඩා යම් කිසි සංවිධානයකින් ලැබෙන අවස්ථාවලදී කරා සෑම විටම භාවිතා කිරීමට සුදුසු වේ. කරා කියන එක පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට ලැබෙන දෙයක් විස්තර කිරීමට භාවිතා කරන්න පුළුවන්. ඊට වඩා මේ කරා කියන එක සුදුසුයි යම් කිසි සංවිධානයකින් ලැබෙන දෙයක්. උදාහරණයක් විදිහට බැංකුවකින් ඔයාට ණයක් දෙනවා. ඒක විස්තර කරන්න. ඊට පස්සේ ඉස්කෝලේකින් ඔයාට පොතක් දෙනවා. ඒක විස්තර කරන්න. ඔයාට ඊළඟට ලයිබ්‍රරියෙන් පුස්තකාලයෙන් ඔයාට පොතක් දෙනවා. අන්න ඒක විස්තර කරන්න ඔයාට මෙන්න මේ කරා කියන එක යොදා ගන්න පුළුවන්. ඒ වගේම පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට ලබා දෙන එකක් විස්තර කරන්න කරා යොදා ගන්න පුළුවන්. ඒකේ වැරද්දක් නැහැ. වඩාත්ම සුදුසු වෙන්නේ මොකක් හරි සංවිධානයකින් ලබා දෙන දෙයක් විස්තර කරන්න. මම මේක උදාහරණකින් පැහැදිලි කරන්නම්. බලන්න පළවෙනි උදාහරණේ වතෂිවා කිමුරසන් කරා හනාවෝ මොරයිමස්ත. වතෂිවා කිමුරසන් කරා හනාවෝ මොරයිමස්ත. ඒ කියන්නේ මම කිමුර මහතාගෙන් හනාවෝ මොරයිමස්ත. ඒ කියන්නේ මම කිමුර මහතාගෙන් මල් ලබා ගත්. එහෙම නැත්නම් මම කිමුර මහතාගෙන් මල් ලැබුවා. මෙතෙන්දි මම පෙර භාවිතා කරේ නී කියන එක.
පතශයා කිමුරසන්නේ හනාව මරයි මෂ්ට කියන එක ඒ නී වෙනුවට අපිට මෙතින්දි කරා භාවිතා කරන්න පුළුවන් වතශයා කිමුර සංකරා හනාව මොරයි මෂ්ට කියලා කියන්නත් පුළුවන්. අපි බලමු තව උදාහරණයක්. බලන්න මේ වතශයා ගින්කෝ කරා ඔකනෙෝ කරිමෂ්ට. වතශයා ගින්කෝ කරා ඔකනෙෝ කරිමෂ්ට. මම ගින්කෝ කියලා කියන්නේ බැංකුව, ඔකන කියලා කියන්නේ මුදල්, කරිමෂ්ට කියලා කියන්නේ ණයට ගත්ත. එහෙම නැත්නම් ගත්ත කියන අදහස තමයි එතනින් එන්නේ. වතශයා ගින්කෝ කරා ඔකනෙෝ කරිමෂ්ට කියලා කියන්නේ මම බැංකුවෙන් මුදල් ණයට ගත්ත. එහෙම නැත්නම් මම බැංකුවෙන් මුදල් ගත්ත කියන අදහස තමයි එතනින් එන්නේ. මෙන්න මේ වගේ අවස්ථාවකදී මේ බැංකුව කියන්නේ මොකක් හරි සංවිධානයක්, මොකක් හරි ලොකු ස්ථානයක්. අන්න ඒ වගේ ස්ථානයකින් මුදල් ලබා ගන්න එක විස්තර කරන්න අපිට මේ කරා කියන එක යොදා ගැනීම වඩාත්ම සුදුසුයි. වතශයා ගින්කෝ කරා ඔකනෙෝ කරිමෂ්ට. ඒ වගේම ඔයාලට කියන්න පුළුවන් මම පුස්තකාලෙන් පොතක් ගත්තා. වතශයා තොෂෝකං කරා හොන්ඕ කරිමෂ්ට කියලා ඔයාලට කියන්න පුළුවන්. ඒ වගේම ඔයාලට ඔගොල්ලෝ මෙන්න මේ අවස්ථාවේදී නී නිපාතේ යොදා ගත්තත් ඒකේ වැරද්දක් වෙන්නේ නැහැ. මේ තුන්වන කොටසේ හතරවන වාක්‍ය රටාව මම දැන් තවදුරටත් රෙන්ෂු කරන්න තමයි හදන්නේ. බලන්න මම මේක පෙරදී ගන්නවා N1 person me N2 o moraimas කියන වාක්‍ය රටාව තමයි අපි දැන් රෙන්ෂු කරන්න යන්නේ. බලන්න පළවෙනි රූප සටහන ඔයාට හම්බ වෙනවා මේල් එකක් කිමුර මහතාගෙන්. ඔයාට කියන්න ඕනේ කිමුර මහතාගෙන් මේල් එකක් හම්බුණා කියලා. ඔයා කොහොමද කියන්නේ? ඔයාට කියන්න පුළුවන් මෙන්න මේ වාක්‍ය රටාව භාවිතා කරලා කිමුරසන්නි මේරුවෝ මොරයිමෂ්ට. කිමුරසන්නි මේරුවෝ මොරයිමෂ්ට. ඒකේ තේරුම කිමුර මහතාගෙන් මේල් එකක් හම්බුණා කියන එක. ඊට බලන්න ඊළඟ රූප සටහන. ඔයාට ඔයාගේ අම්මගෙන් මල් වර්ගයක් හම්බ වෙනවා. ඔයා කොහොමද කියන්නේ මට අම්මගෙන් මල් වර්ගයක් හම්බුණා කියලා. ඔයාට කියන්න පුළුවන් හහානි හනාවෝ මොරයිමෂ්ට. හහානි හනාවෝ මොරයිමෂ්ට. අම්මගෙන් මල් ටිකක් ලැබුණා කියන එක තමයි ඒකේ සිංහල තේරුම එන්නේ. ඊළඟට ඔයාගේ යාළුවට පාන් වර්ගයක් හම්බ වෙලා තියෙනවා. ඔයාට අහන්න ඕන ප්‍රශ්නයක් කාගෙන්ද මේ පාන් හම්බුනේ කියලා. ඔයා කොහොමද අහන්නේ? ඔයාට අහන්න පුළුවන් මෙන්න මෙහෙම. දරේනි පාන්ඕ මොරයිමෂ්ටකා? දරේනි පාන්ඕ මොරයිමෂ්ටකා? කාගෙන්ද පාන් හම්බුනේ කියලා ඔයාට අහන්න පුළුවන්. එතකොට ඔයාට උත්තර දෙන්න පුළුවන් යමදසන්නි මොරයිමෂ්ට. යමදසන්නි මොරයිමෂ්ට. යමදසන්ගෙන් හම්බුණා කියලා ඔයාට උත්තර දෙන්න පුළුවන්. අපි බලමු තව උදාහරණයක්. තව උදාහරණයක් තියෙනවා. ඔයාගේ යාළුවට කවුරු හරි එක්කෙනෙක් ඉංග්‍රීසි උගන්වලා තිනවා හොඳට. ඔයා අහන්න ඕනේ කාගෙන්ද ඔයා ඉංග්‍රීසි ඉගෙන ගත්තේ කියලා. කොහොමද ඔයා අහන්නේ? ඔයාට අහන්න පුළුවන් දරේනි ඒගෝ නරයිමෂ්ටක. දරේනි ඒගෝ නරයිමෂ්ටක. කාගෙන්ද ඉංග්‍රීසි ඉගෙන ගත්තේ කියලා ඔයාට අහන්න පුළුවන්. එතකොට ඔයාට උත්තර දෙන්න පුළුවන් ඔයා ඉගෙන ගත්තේ මයික් සංගෙන් නම් ඔයාට උත්තර දෙන්න පුළුවන් මයික් සන්නි නරයිමෂ්ට. මයික් සන්නි නරයිමෂ්ට. මයික් මහතාගෙන් ඉගෙන ගත්ත කියලා ඔයාට උත්තර දෙන්න පුළුවන්. මම හිතනවා දැන් ඔයගලන්ට මේක තේරෙන්නේ නැති කියලා. ඔයා කොහොමද මේ වාක්‍ය රටාවෙන් ප්‍රශ්න ගොඩනගන්නේ සහ උත්තර දෙන්නේ කියලා. ඒ වගේම වාක්‍ය ගොඩනගන හැටි මේ ටික දිගටම ප්‍රැක්ටිස් කරන්න, රෙන්ෂු කරන්න. එතකොට ඔයාට තව ටිකක් මේක හොඳට කටට හුරු කරගන්න පුළුවන් වෙයි. හොඳයි, මම ඊළඟට සාකච්ඡා කරන්න යන්නේ පස්වන වාක්‍ය රටාව මො වර්බ් මෂ්ට කියන වාක්‍ය රටාව. මට මේක මෙන්න මේ විදිහට පැහැදිලි කරන්න පුළුවන්. මො යනු දැනටමත් කියන එකයි, වී මෂ්ට යනු එම ක්‍රියාව අවසන් කියන එකයි. මේ සම්පූර්ණ අදහස එන්නේ දැනටමත් එම ක්‍රියාව අවසන් බවයි. අපි මේක උදාහරණ මගින් පැහැදිලි කරගමු. මම මෙන්න මේ විදිහට කතා බහක් ගන්නවා මෙතෙන්දී. එක්කෙනෙක් අහනවා මෝ නිමොට්සුව ඔකුරිමෂ්ටක. මෝ නිමොට්සුව ඔකුරිමෂ්ටක. නිමොට්ස කියලා කියන්නේ ගමන් මළු කියන එක. ඔකුරිමස් කියලා කියන්නේ යවනවා කියන එක. මෙතනින් දැන් පාස්ට් ටෙන්ස් එකෙන් අහලා තියෙන්නේ ඔකුරිමෂ්ටක කියලා. එතකොට මෝ නිමොට්සුව ඔකුරිමෂ්ටක කියලා කියන්නේ දැනටමත් ගමන් මළු යවුවද කියලා තමයි යා අහලා තියෙන්නේ. එතකොට ඔයාට උත්තරයක් දෙන්න පුළුවන්. ඔයා දැනටමත් ඒ ටික යවුවා නම් ඔයාට මෙන්න මේ විදිහට උත්තරයක් දෙන්න පුළුවන්. හයි මෝ ඔකුරිමෂ්ට. හයි මෝ ඔකුරිමෂ්ට. ඔව් දැනටමත් යවුවා කියලා ඔයාට උත්තරයක් දෙන්න පුළුවන්. ඒ වගේම ඔයාට තව උත්තරයක් දෙන්න පුළුවන්. හයි ඔකුරිමෂ්ට. හයි ඔකුරිමෂ්ට. ඔව් යවුවා. මෝ කෑල්ල නැතුවත් ඔයාට උත්තර දෙන්න පුළුවන්. මෝ කියන්නේ දැනටමත් කියන එක. ඊළඟට ඔයා මේක යවුවේ නැත්නම් ඔයා කොහොමද දෙන්නේ? ඔයා යවුවේ නැත්නම් ඔයාට උත්තර දෙන්න පුළුවන් ඊයේ මදා ඔකුරිමසෙන්. ඊයේ මදා ඔකුරිමසෙන්. නෑ තවම යව්වේ නෑ කියලා ඔයාට උත්තරයක් දෙන්න පුළුවන්. ඊළඟට මේක තව විදිහට ඔයාට කියන්න පුළුවන් යව්වේ නැත්නම් ඊයේ මදා දෙස්. ඊයේ මදා දෙස්. නෑ තවම යව්වේ නෑ කියලා ඔයාට කියන්න පුළුවන්. ඒ ආකාරවලට ඔයාට මේක මෝ කියන පදේ භාවිතා කරලා ඔයාට විවිධ ප්‍රශ්න අහන්න පුළුවන්, විවිධ උත්තර දෙන්න පුළුවන්. මේ මෝ සහ වී මෂ්ට කියන එකට ඔයාට කැමති වර්බ් එක ක්‍රියාපදයක් උදාගෙන මෙතනින් වාක්‍ය ගොඩනගාගෙන තව ප්‍රශ්න අහන්න පුළුවන්, උත්තර දෙන්නත් පුළුවන්.
මෙතැද සාකච්ඡා කරන්න යන්න කතාව ලස්සන කරන්න අපිට තව භාවිතා කරගන්න පුළුවන් පද පිළිබඳව බලන්න පළවෙනි එක කොනස්පූන්වා සුතකි දෙස්නේ. කොනස්පූන්වා සුතකි දෙස්නේ. ස්පූන් කියන්නේ හැන්දනේ. එතක සුතකි දෙස්නේ කියලා කියන්නේ සිද්ගන්නා සුළුයි අලංකාරයි හැඩයි කියන අදහසක් තමයි එන්නේ. කොනස්පූන්වා සුතකි දෙස්නේ කියන්නේ මේ හැන්ද සිද්ගන්නා සුළුයිනේ. මේ හැන්ද ගොඩක් අලංකාරයිනේ කියන අදහසක් තමයි එන්නේ. ඔයාට පුළුවන් කවුරුහරි වාගේ ආලුවෙක් ලස්සන කමිසයක් ඇඳගෙන ඉන්න. ඔයාට පුළුවන් කන ෂර්ට්ස්වා සුතකි දෙස්නේ කියලා කියන්නේ මේ ෂර්ට් එක මාර ලස්සනයිනේ කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් වාගේ ආලුවෙක් ලස්සන සපත් දෙකක් දාගෙන ඔයාට කියන්න පුළුවන් කොන කුට්ස්වා සුතකි දෙස්නේ. මේ සපත් දෙක මාර ලස්සනයිනේ. මාර හැන්සම් නේ කියන අදහසක් තමයි එතනින් එන්නේ. ඊළඟට බලමු තව උදාහරණයක් මෙන්න තියෙනවා තව උදාහරණ. කෝහියෝ මොයිප්පයි ඉකඟ දෙස්කා. කෝහියෝ මොයිප්පයි ඉකඟ දෙස්කා. ඒකේ තේරුම එන්නේ තව යාළුවෙක් එක්ක කෝපි කෝපයක් බිබී ඉන්නවා. ඊට පස්සේ එයා බීලා ඉවරයි. තව එකක් බොමුද කියලා අහන්න තමයි මේක පාවිච්චි කරන්නේ. කෝහියෝ මොයිප්පයි ඉකඟ දෙස්කා. තව කෝපි කෝපයක් බොමුද? තව කෝපි කෝපයක් මොකද කියන්නේ? වගේ අදහසක් තමයි එන්නේ. ඩ්‍රින්ක් එකක් ගන්නවා නම් එතෙන්ද කියන්න පුළුවන්. බීරුවෝ මොයිප්පයි ඉකඟ දෙස්කා. තව බියර් කෑන් එකක් බොමුද? තව බියර් කෑන් එකක් මොකද කියන්නේ? වගේ අදහසක් තමයි එන්නේ. මේ විදිහට අපිට මේ වාක්‍ය යොදා ගන්න පුළුවන් කතාවට තව ටිකක් ලස්සන කරගන්න. සාමාන්‍යයෙන් අපි කියන්නේ කෝහියෝ නොමිමස්කා කියලා නිහන් ඊට වඩා මේක තව ටිකක් ලස්සනයි. කෝහියෝ මොයිප්පයි ඉකඟ දෙස්කා කියලා ලස්සන කරලා ඔයාට කතාව තව ටිකක් ලස්සන කරලා ඔයාට අහන්න පුළුවන්. ඒක තමයි මෙන්න මේ කතාව ලස්සන කරගන්න භාවිතා කරන වාක්‍ය රටාවක් තමයි මම මෙතෙන්දී කියලා දුන්නේ. මේ ටික දිගින් දිගටම අහන්න. එතකොට ඔයගලයි කටට සහ කනට මේ ටික ඔක්කොම හුරු වුණාම ජපන් භාෂාව ඉගෙන ගන්න ඉතාමත් ලේසි වෙයි කියලා මම හිතනවා. හොඳයි අපි මින්නුණු හංගු පොතේ 8 වන පාඩමේ 15 කොටසින් නැවත හමු වෙමු. තවත් මේ වගේ අධ්‍යාපනික වීඩියෝ බලන්න subscribe කරන්න අපේ channel එක ජපන් පන්තිය.